සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සන්ධානයේ මැතිවරණ ලකුණ ලෙස හදවත තෝරාගත් බවට මැතිවරණ කොමිසම හරහා අපට ඊයේ දැනගන්න ලැබුණා. හැබැයි මාමිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා නොදන්න දේ නම් එතුමා හදවත තෝරා ගන්නා විට ගෝඨා මහින්ද සුසංයෝගයේ විසින් ජනතාව හදවත් හොරකම් කළ අවසන්. මේ අලුත් සන්ධානයක් අලුත් සන්ධානයක් අලුත් සන්ධානයක් කියවට අලුත් සන්ධානයක් උතර නෑනේ. 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන්න එකතු වෙච්ච පක්ෂවත් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරන තැන නෑ. පෞගිය ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේමදාස සන්ධානයේ ප්‍රබලම පාර්ශ්වකරුවා වෙන්නේ දෙමළ ජාතික සන්ධානය. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂේ ඒකට සහය දෙන පක්ෂ අතර ප්‍රබලම පක්ෂ විදිහට හිටියේ දෙමළ ජාතික සන්ධානය. ඒතර දෙමළ ජාතික සන්ධානෙත් මේ වන විට හදවතින් ගිලිහි ගිහින් තිබෙනවා. එහෙමනම් පෞගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දෙවත් ලබා ගන්න බැරි සන්ධානයක් තමයි මෙවර ඉදිරිපත් වෙන්නේ. ජනාධිපතිවරණය හිමි වුණේ පරාජය නම් මෙවර අන්ත පරාජයක් හිමි වෙන බව සන්ධානය දිහා බැලුවම කීත හැකි. මේක ඇවිල්ලා ඔබතුමා බැලුවොත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු පක්ෂ ටිකමයි උතනත් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය, පාච රණවක මැතිතුමාගේ ජාතික හෙළවරුමේ, රවුෆගේ මැතිතුමාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිචාඩ් බදුඩීන් මැතිතුමාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝගණේෂන් මැතිතුමා නායකත්වයේ දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය උච්චරය උතන ඉන්නේ. ඔය කට්ටිය ඔය විදිහටම 2015 හිටියා. ඌට වඩා වැඩි පිරිසක් පැරදුණු ජනාධිපතිවරණේ හිටියා. ඒ නිසා අලුත් සන්ධානයක් කියලා කිව්වට අලුත් ලකුණක් විතරක් ගෙනාවට මෙතන ලකුණ හැරුණුකොට අලුත් කිසිම දෙයක් ඔතන නැහැ. මේක හරියට අලුත් බෝතලයක පර්ණ වයින් දාලා ජනතාව රවට්ටන්න උත්සාහ කිරීමක් විදියටයි අපි නම් දකින්නේ. ඔබට මතක ඇති 2009 මම මුල්වරට මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ පෝස්ටර් පොලිතීන් රතිඥා නැති මැතිවරණ ව්‍යාපාරයක් හඳුන්වලා දුන්නා. ඒ කාලේ ඒකට බොහෝ දෙනෙක් හිනා වුණාට අද කවුරුවත් පොලිතීන් පාවිච්චි කරන්නේ නැහැ. අපි කොළඹ මැතිවරණ කරනකොට පෝස්ටර් නැතුව බොහෝ දෙනෙක් කිව්වා ඕවා ඉතින් කොළඹ විතරයි කරන්න පුළුවන්, ගම්බද නම් පෝස්ටර් නැතුව ඡන්ද දිනන්න බෑයි කියලා. ජනාධිපතිතුමා පෞගිය ජනාධිපතිවරණයේදී පෝස්ටර් නැතුව රටම දිනන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අද පෝස්ටර් නැති පොලිතීන් නැති මැතිවරණ ව්‍යාපාර, රතිඥ නැති මැතිවරණ ව්‍යාපාර සාමාන්‍ය තත්ත්වයේ බවට පත් වී තිබෙනවා.